ಬಿಮ್ಯಾಕ್ಸ್ ಪಾಲಿಟಿಕ್ಸ್ ಇತ್ತ ಸಾಧಾರಣ ಪಿಲಿಕಾನ ತಿಳ್ಕೊಳ್ಳೋದು ಅಪ್ಪ ನಗರಾಕ್ ನಗರ ಪಾಸ್ ಆಗಿಲ್ಲ ಅಭಿಪ್ರಾಯ ಸಮೀಕ್ಷೆ ನಕ್ಕಂಡು ಅಪ್ಪ ಜನತಾ ಹಣ ಮೇ ಪಾರ ಪಳಪ್ಪ ಚಂದಕ್ಕೆ ಮುಖಾತ್ ಹಿತಾನೆ ಇವಾಗೆ ಮೇ ಇಗೊಳ್ಳು ಮೇ ಪಾರ ಕಾಟದ ಚಂದ ಇಲ್ಲಪ್ಪ ದಿನಕ್ಕೆ ತಿಳ್ಕೊಳ್ಳೋದು ಅಪ್ಪ ಎಪಿಸೋಡ್ಸ್ ವಿಸ್ಸಕ್ ದನಟಕಲ್ಲಿ ಇವರಾಯ್ತು ಮಹಾರಗಮ ನಗರಿಂ ಪಟಂಗತ್ತೆ ಮಹಾರಗಮ ಪಟಂಗತ್ತನ ಈ ಗಮನ ಮಹಾರಗಮ ಕೊಟ್ಟ ಹೋಮಾಗಮ ನುಗ್ಗೇಗುಡ ಇಟ್ಟು ಪಸ ನುಗ್ಗೇಗುಡಿನ ಪಸ ರಾಜಗಿರಿ ರಾಜಗಿರಿನ ಪಸ ಭತ್ರಮುಳ್ಳ ಭತ್ರಮುಳ್ಳಿನ ಪಸ ಮರದಾನ ಇಟ್ಟು ಪಸ ಬೊರಲ್ಲ ಇಟ್ಟು ಪಾಸ್ ದೇಹಿವಲ್ಲ ಸಹ ಮೌಂಟ್ ಲೆವಿನ್ಯಾಗಿ ಸಿಂಗ್ ಪಲ್ವಿನ ಎಪಿಸೋಡ್ ದಾಹಗಿನ ಕಥಾಕೃತ ಅಪ್ಪಿ ಒಗ್ಲಂಟೆ ವೀಡಿಯೋಸ್ ದೇಮೇಕ್ಯಾನೆ ಅಪ್ಪ ಜನತಾ ಅತ್ತೆ ಕಥಾಕರಣ ವೀಡಿಯೋಸ್ ಅಪ್ಪಿ ಗುಣಂಟು ದೇಮತಿ ಮಮ ಕಿವ್ವ ಸರ್ವೆ ಕಕ್ಕನ ವಿಧಿ ಕೊಡಕ್ ತೀನಾಕೆ ಇದು ಮಮ್ಮಿಗೆ ಆಯ್ಕೆಯನ್ನು ಮೇ ಅಳ್ತಿಂಗ್ ಅವ್ರೆ ಜಾಯ್ನ್ ಇರೋಣ ಸರ್ವೆ ಕಕ್ಕನ ವಿಧಿ ಕೊಡಕ್ ತೀನಾಕಿಲ್ಲ ಮಮ ಕಿವ್ವ ಇದು ಮಮ ಕಿವ್ವ ಕ್ವಶನ್ ಆಸ್ ಅನಿತಕ್ಕೆ ತಮ್ಮ ಇಂಟರ್ವ್ಯೂ ಸಿಂಗ್ ಅಪ್ಪ ಇಂಟರ್ವ್ಯೂಸ್ ಕರ ಇವಾಗ ಮೇ ಕ್ವಶನ್ ಯಾಕೆ ಮಾಡಲ್ಲ ಬಾದನ ಲಬಾದಿಲ್ಲ ಕಿವ್ವ ಟಿಕ್ ಕರಾನ ಕಿಲ್ಲ ಈಗಲೂ ಹಿತನ ಇದ್ದೀರ ಮೇ ಬಾರ మీ చందే జాగ్రహణే కరాన్ని మొన్న పక్షి దగ్గర ఏ రిసార్ట్స్ ఏ సమీక్షణ వార్తావాలు అప్పుకుంటే ఎలియడమ్మ పలువిన ఎపిసోడ్ దహాది తిబ్బి మే కట్టెత్త కథా కరణో ఏ వగేమ అప్పి క్వశ్చన్ యాక్ లబాదేనో అది ఇటు పాస్సే అప్పి దేవలిం పాస్సే మౌంట్ లెవిన్ అక్కడ పాస్సే అప్పి ఇటు పాస్సే ఆవా కడువెల నగరేడ కడువెల ఇటు పాస్సే కోట ఇటు పాస్సే క్యాస్బ్యావ క్యాస్బ్యావ ఇంకా కొలొన్నావటావ కొలొన్నావ ఇంకా విస్సావేల్ల ඊට පස්සේ කොහොවල ඉතින් ඊට පස්සේ තමයි ගොඩක් අය කියන්න ගත්තා දැන් කොළඹ විතරක් කරා ඇති කොළඹ විතරක් කරා නැතුව පොඩ්ඩක් යන්න ගමට ගමට කියලා කතා කරන මොකද ඒ ජනතාව හිතන විදිය වෙනස් කළා ඉතින් ගමටම යන්න කලින් ඉතින් ගම කියලා කියන්නේ අපි දන්නවා පොඩ්ඩක් දුෂ්කර අනුරාධපුර පොළොන්නරුව වගේ පැත්ත ඉතින් ගමටම යන්න කලින් කොළඹින් පිට අපි ආවා පොඩ්ඩක් ඇවිල්ලා පාන්දුර නගරේ කරා පාන්දුරින් පස්සේ ගාල්ල කරා ගාල්ලෙන් පස්සේ මාතර කරා ඊට පස්සේ මාතරෙන් පස්සේ මාතර වැලිගම කරා ඉතින් මේ ටිකේදී දැන් පළවෙනි එපිසෝඩ් 10 මම උගලට කිව්වා මොකද කරේ කියලා අපි අර ජනතාවත් එක්ක කතා කරපු ටික තමයි කරේ කතා කරලා ඒ වගේම ක්වෙස්චන් ඇස් ලවා දුන්නා ඉතින් ඊළඟ එපිසෝඩ් 10 ඇදී අපි ජනතාවත් එක්ක කතා කරනවට වඩා අපි ඊයේ මගන්ට ක්වෙස්චන් එකක් ලවා දෙන්න මොකද ගොඩක් ටයිම් කන්සියුම් වෙනවා ඒ වගේම අපි දන්නවා ගොඩක් අය රවංකෝගේ කතා කරන්න කැමති නැහැ මොකද ගොඩක් රජසේවකයා මේ කැමරාවට කතා කරන්න කැමති නැහැ මොකද අනිවාර්යෙන් ප්‍රශ්න ඇති වෙන හින්දා ඉතින් ඒගොල්ලෝ අපිට පර්සනලි ගොඩක් කතා කරනවා නමුත් කැමරාවට කතා කරන්න කැමති නැහැ ඉතින් ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් 10 දී අපි කරේ මොකද්ද මේ කන්ට ක්වෙස්චන් ඇස් ලවා දුන්නා ක්වෙස්චන් ඇස් ලවා දෙලා කිව්වා ටික් කරන්න කියලා ඒගොල්ලෝ හිතන විදිහට මොනවද දේශපාලන පක්ෂද ජයග්‍රහණය කරන්න කියලා ඉතින් ඒකේ ඒ සමීක්ෂණ වාර්තාත් අපි එළියට දැම්මා ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන අපේ 21 වෙනි නගරයේදී 21 වෙනි නගරය ගැන කතා කරද්දී එම කමරුපිටිය ඔව් කමරුපිටිය ගැන කතා කරමු කමරුපිටිය අපිට මේ සර්වේ කරා මම හැම වෙලේම මේ කියන මේ පොඩි සාම්පල් එකක් විතරයි ඉතින් මේක කොච්චාදුරට සාර්ථකයිද නැද්ද කියලා කියන්න බෑ නමුත් අපි අපිට මේ පුළුවන් තරමින් තමයි අපි කරන්නේ මොකද අපිට කවුරු ස්පොන්සර් කරන්නෙත් නැහැ අපිට කවුරු සතභාවකත් දෙන්නෙත් නැහැ මේ ගොඩක් කට්ටිය කියනවා වගේ අපිට බස්ස කියන්නවත් කවුරු සතභාවකත් දෙන්නේ නැහැ ඉතින් රපේ මම ටිකට තමයි මේක කරන්නේ ඉතින් කවර පිටි ගැන කතා කරත් එම 847ක් සහභාගී වුණා ඉතින් අපි සර්වේ එක ලබා දුන්නා 847කට එතනින් 507ක් කිව්වා ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය කියලා 201ක් කිව්වා සමග ජන බලවේගය ජයග්‍රහණය කරනවා කියලා 21ක් කිව්වා කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන්නේ නැහැ කියලා 29ක් කිව්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා කියලා නිදහස් ජනතා සන්ධානය ජයග්‍රහණය කරනවා කියලා 18 දෙනෙක් වුණ විරංශක පක්ෂය ඒ වගේම පොහොට්ටුව ජයග්‍රහණය කරනවා කියලා 11 දෙනෙක් කිව්වා ඉතින් ඒ වගේම ඒ කියන්නේ දැන් මේකෝ ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ මේගොල්ලෝ ඡන්දය ලබා දෙනවායි කියලා මෙන්න මේ 847 දෙනා ඡන්දය ලබා දෙනවා කියලා මේ විදිහට තමයි දේශපාලන පක්ෂයට බෙදුනේ ඉතින් ප්‍රතිශතයක් විතර කතා කරොත් එහෙම ජාතික ජන බලවේගයේ 66.94යි ඒ වගේම සමග ජන බලවේගයේ 24.43යි එක්සත් ජාතික පක්ෂයේ 3.42යි නිදහස් ජනතා සන්ධානයේ 2.12යි ඒ වගේම පොදු ජන පෙරමුණ 1.29යි ඡන්දය ලබා දෙන්නේ නැහැ කියව ප්‍රතිශතය 2.47යි ඉතින් මේක තමයි කවර පිටිය වුණේ ඉතින් මේ අපේ 21 වෙනි එපිසෝඩ් එක අපි හිතන ඕගොල්ලෝ අනිත් එපිසෝඩ් 20ම බලන්න ඇති කියලා එපිසෝඩ් 21ක් කරලා තිනවා එපිසෝඩ් 21කින් නගර 21කින් නගර 19ක ජයග්‍රහණය අරගෙන තියෙන්නේ ජාතික ජන බලවේගයේදී නගර දෙකක විතරයි සමග ජන බලවේගයට හැකියාවක් ලැබුණේ ජයග්‍රහණය ලබා ගන්න ඉතින් ඒ තමයි කොළොන්නාව අපි දන්නවා හිට්නිකා අපේ චන්ද්‍රගේ බලු කොටුවක් වෙන කොළොන්නාව ජයග්‍රහණය කරන සමග ජන බලවේගයට හැකියාවක් ලැබුණා ඉතින් කොළොන්නාවත් එක්කම ඔවුන්ට තවත් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ මරදාන විතරයි ඉතින් මරදානත් අපි දන්නවා UMPS සමග ජන බලවේග බල කණු ඉතින් මේ දෙක විතරයි අපි කරපු සමීක්ෂණ වලට අනුව
සමග ජනබලවේගයේ ජයග්‍රහණය කරේ. අනිත් ඔක්කොම අනිත් 19ම ජයග්‍රහණය කරේ ජාතික ජනබලවේගය. ඉතින් මේක අපි කියන එකක් නෙමෙයි, මේ රටේ ජනතාව කියප එකක්. අපි ජනතාවෙන් ඇහුවට පස්සේ ඒගොල්ලෝ තමයි මේ අපිට සර්වේ එකට උදව් කරේ. ඉතින් නැතුව මේ අපි හිතලා අපි කගෙන්වත් සල්ලි අරගෙන අම්මෝ ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරනවා කියලා කියප එකක් නෙමෙයි. ඒක තමයි අපි මේ දේ කරන්නේ, සමීක්ෂණය කරන්නේ. ඒක තමයි මේ සර්වේ එකක් කරන්නේ. අපි පාරක් පාරක් ගන්න කියලා කට්ටියත් එක්ක කතා කරලා මේ දේ කරන්නේ. පොඩ්ඩක් දැනගන්න මොකද්ද මිනිස්සු හිතන්නේ, මිනිස්සුගේ මත මොනවද කියලා. ඉතින් ඒ වීඩියෝස් උතර පළවෙනි 10 එපිසෝඩ් 10 අපි ගොඩාක් දාලා දෙන මිනිස්සු කතා කරන වීඩියෝස් උත්. ඉතින් ඒවලත් කියවෙනවා මොනවද මේ කට්ටිය හිතන්නේ කියලා. ඒ වගේම තමයි අපි වෙන වෙන සෙග්මන්ට් කරා. අපි ඒගොල්ලන් ඇහුවා මේ රටට විහිවෙච්ච අසාධකම් පාලකයා කවුද, අසාධකම් ජනාධිපති කවුද. ඒ වගේම ඒගොල්ලෝ MPP එකට ඡන්දය ලබා දෙනවා නම් MPP එකේ මේ 88-89 කාලය ගැන මොකද හිතන්නේ. ඒ වගේම MPP එකේ ඒගොල්ලෝ කැමතිම කතිකයා කවුද, පාර්ලිමේන්තුවේදී ඒගොල්ලෝ අකමැතිම ඇමතිවරයා හරි මන්ත්‍රීවරයා හරි කවුද. ඉතින් මේ වගේ සෙග්මන්ට්ස් උත් අපි කරා. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි උනේ මේ අපේ 21 වෙනි එපිසෝඩ් එක තමයි මාතර කඹුරුපිටියේ. ඉතින් මාතර කඹුරුපිටියේදී මෙන්න මේ දේ තමයි උනේ. 847ක් සහභාගී වුණා. 847 අතරින් 567ක්ව ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරනවා කියලා, 847 අතරින් 201ක් කිව්වා සමුග ජනබලවේගය ජයග්‍රහණය කරනවා කියලා, 847 අතරින් 21ක්ව කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන්නේ නැහැ කියලා, 847 අතරින් 29 දෙනෙක්ව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා කියලා, 847 අතරින් 18 දෙනෙක් කිව්වා නිදහස් ජනතා සන්ධානය ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේම 847 අතරින් 11 දෙනෙක් කිව්වා පොහොට්ටුව ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් මේක තමයි උනේ මාතර කමරු පිටියේ. ඉතින් බලන් ඉන්න ඊළඟට අපි ගොඩක් ප්ලෑන් කරනවා නිගම්බෝ වගේ පැත්තට යන්න. ඉතින් ඒ සයිඩ් එක පොඩ්ඩක් කවර් කරන්න බලමු. නිගම්බෝ පැත්තට ගිහිල්ලා එහෙ මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. ඉතින් රැදී සිටින්න අපිත් එක්ක මේ VMAX Politics. අපි ඔයගොල්ලන්ට තවත් එපිසෝඩ්ස් එළියට දානවා ඉතාමත් ඉක්මනින්.